Hello girls, welcome back to my channel. This is Inna, Inna Spell Hat. I think I'm going to go to the house. I'm going to go to the house. I think I'm going to go to the house. I'm going to go to the house. I'm going to go to the pedicure. I'm going to go to the house. 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 I'm going to go to ඔගලන්ගේ පෙඩිකියුර් එක කරගන්න මේකෙන් ආයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ මම කරන විදිහ. පෙඩිකියුර් එකක ගැහණු පිරිමි කියලා මම නම් හිතන්නේ නැහැ පෙඩිකියුර් එකක එහෙම අවශ්‍යතාවයක් නැහැ. ගැහණු අයට පිරිමියන්ට දෙගොල්ලන්ටම මේක ස්පෙෂල් ගර්ල්ස්ලා කියලා කියන්න බෑ මේකට. මොකද මේක පිරිමි අය දැන් යුරෝපේ නම් පිරිමි අය අතරත් හරිම ප්‍රසිද්ධ දෙයක් තමයි මේ පෙඩිකියුර් එකක්. ප්‍රශ්නෙත් එක්ක සපතු දාගෙන ඉන්නවා කියන්නේ තවත් අපිට අපහසුයි. ඉතින් මේ නියපොතු වලට අපි නිසි ආකාරයට අපි දෙනවද සලකILLක්. ඉතින් මේක අපි කර යුතු දෙයක්. අඩුම තරමේ මාසයකට සැරයක්වත් පෙඩිකියුර් එකක් කරන්න ඕන. මං කියන්නේ මේ සැලොන්ස් වලට ගිහින් කරන්න අවශ්‍ය නැහැ. Tamanṭa taman nāna velāwaṭa vēwa mekaṭa venamama loku velāwak kæpa karannat næ. Sāmaanyen apita nāna velāwak una sāmaanya pedicure ekakaṭa vināḍi 10ak 15ak væ karanna puluwan nam hari waṭinawa de hæmadāma karana nævē ne. Ithin Make it visheshim the mama karana upekarana, samadha matatina evane. It overlap a meva and not in a ha, overlap to pull up, overlap the other tina. They were toragan. Mammit in the katakaranone, facial like a feva, hair treatment like a feva, api kakari karana treatment like a peshari rate. Aking kavadavat, api ayapatak winnane, ede, godak, hoda peshari rate at the kutta. බලපානවා ඒක ඉතින් ඒ නිසා මේ පෙඩිකියුර් එකත් ඒ වගේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම පාවිච්චි කරන්නේ මගේ ළඟ තියෙන දේවල්නේ. ඉතින් ඔයගොල්ලෝ වරි වෙන්න එපා මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට දැන් මේ මම පෙන්වන භාජනය වෙනුවට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන ප්ලාස්ටික් භාජනයක්. ඔයගොල්ලන්ගේ කකුල් දාන්න පුළුවන් විදිහේ ප්ලාස්ටික් භාජනයක් හොයාගන්න. ඒ වගේම මද රස්න උණු වතුර ටිකක් ඒ දෙකම ලුණු කැර ටිකක් හොයාගත්තද මට පුළුවන් මේ වැඩේ කරගන්න. මරින්ද මම මේ ෆුඩ් salt එක මේ මැෂින් එකට දානවා vibrate mage foot massage in එක එතන bubbles එතකම එතනින් අපිට temperature වෙනස් කරන්න පුළුවන් එතකම මේ ඒකට ඔයාගේ දාන සබන් එකක් එහෙම නැත්නම් මොනාහරි ලිකුවිඩ් මොනාහරි ඔයා පාවිච්චි කරන ෂැම්පෝ එකක් වේවා සබන් එකක් වේවා අපිට කකුල හොඳට පිරිසිදු කරගන්න පුළුවන් ලිකුවිඩ් එකක් වතුරට දාගෙන ඊළඟට මේ බබල්ස් එන්න ඔයාලට පුළුවන් ඔයා වතුරට ලිකුවිඩ් එකක් දාලා හොඳට වතුර පොඩ්ඩක් හෙලෙව්වහම ඔයාට බබල්ස් ගන්න පුළුවන් ඊළඟට මම මේ වගේ සබන් ටිකක් මේකට දානවා වෙලා නැහැ තච්චටක් වෙලා ඉන්න ඕන වතුර රස්නේ මදි. ඒ අතරතුර මම ඔයගලන්ට පෙන්වන්නම් මගේ ටූල් සෙට් එක. ඔයගලන්ට මේ වගේ සෙට් එකක් මොනවත් ගන්න පුළුවන් නැත්නම් තනි තනියෙන් වෙන වෙනම දේවල් ගන්න පුළුවන්. මේ වගේ මේ එකක් ගත්තත් නැත්නම් මේ වගේ සෙට් එකම තියෙනවා එකටම ගන්න. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකක් ගත්තත් ඇති. මේ තියෙන ඔයගලන්ට පේනවාද මේ තව එකක් ඒ වගේ බ්‍රෂ් එකයි. ඒත් එකම මේ
මෙන්න මේ විදිහට එකක් ගත්තත් ඇති මේ විදිහට දැන් බබල්ස් ටික වෙත් තියෙන දැන් අපි අපේ කකුල දැන් මම කියොඩක්සත් මුකුත්ම රිමූව් කරන්නේ මුලින්ම මම මේ විදිහට කකුල ටිකක් වෙලා දැන් වතුරත් රත් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට කකුල ටිකක් වෙලා okay आरंभ कर Thank you.
හොඳට උණු වතුරෙන් පොඟවපු ටවල් එකක් අරගෙන මෙන්න මේ විදිහට වාගේ කකුල කවර් කරලා ටිකක් වෙලා තියන්න. මම කොහොමද මගේ pedicure එක කරගත්තේ කියලා නේද? ඉතින් ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ මම කලින් කිව්වා වගේ ඔයාලට ගෙදරදී හොයාගන්න පුළුවන් දේවල් කීපයක් උපයෝගී කරගෙන. ඉතින් මේ වගේ තමන්ට තියෙන දේවල් මුලින්ම එදේ පටන් ගන්න. ඊට පස්සේ ටිකෙන් ටික ඔයාලට ඒ අවශ්‍ය කරන උපකරණ පස්සේ ගන්න පුළුවන්. මට නෑනේ මට මේ දේ නෑනේ කියලා worry වෙන්න එපා. තවක් විශේෂයෙන්ම පිරිසුදුකම කියන එක සෑම මොහොතකම තමන් තුළ තියාගන්න ඕනේ. අනිත් එක තමයි ගොඩාක් කටින් මේ මූණට හරියට දේවල් කරනවා ට්‍රීට් කරනවා නේද? නමුත් කකුල් දෙක ගැන ලොකු සැලකිල්ලක් නැහැ ඉතින්. කකුල් දෙකනේ ඉතින් ඒකට අඩු සැලකිල්ලක්. එහෙම වෙන්න එපා. මූණට විතරක් නෙමෙයි අපේ ශරීරයේ සෑම අංගයකටම එක වගේ අපි ඒ ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කකුල් දෙකෙන් තමයි ගොඩක් කට්ටිය කකුල් දෙක පිරිසුදුද නැද්ද කියලා බලනවා අනිවාර්යයෙන්ම. ඒකෙන් තමයි තමන්ගේ පිරිසුදුකම මනින්නේ. ඒක මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නවද නැද්ද? සාමාන්‍යයෙන් මෙහි තියෙන දෙයක් තමයි පිරිසුදුවට කකුල් දෙක තියාගන්න ඕනේ. එතකොට තමයි යාගේ මුළු යාගේ ලයිෆ් එකම සාමාන්‍යයෙන් ජජ් කරනවා කකුල් දෙකකින්. ඒක කකුලට විතරක් නෙමෙයි අත් දෙකට ඒත් එකම මූණට ඒ හැම තමන්ගේ ශරීරයේ සෑම අංගයකටම ගොඩාක් අවධානය දෙන්න. එක දෙයකට විතරක් සීමා කරන්න එපා. එතකොට තමන්ට මූණ විතරයි ලස්සන. නෑ
තමන්ගේ ඇඟිලි නියපොතු අත් කකුල් මේ හැමදේම එක වගේ එක පාටට තියාගන්න. සමහර කටි මන් දන්න මූණ එක පාටක් ඇඟ එක පාටක් එහෙම එපා. මුළු ශරීරයම එක පාටකට තියාගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. හෝම් පෙඩිකියුර් එකක් කොහොමද කරගන්නේ කියන එක ඔයා දකින්න ඇති. මම ඔන්න ඔය විදිහට තමයි මගේ පෙඩිකියුර් එක කරගන්නේ. සාමාන්‍යයෙන් මම නම් සතියකට සැරයක් විතර මේ දේ කරනවා. ඉතින් කතා කරා ගොඩක් වෙලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. Stay beautiful. Bye. Ciao. Love you all. Ci vediamo!